අයිබෝවන් ළඟ එන අලුත් අවුරුද්ද තව දවස් කීපයයිනි තියෙන්නේ. ඉතින් හැම ගෙදරකම අවුරුදු අසිරිය තමයි තියෙන්නේ. ඒ එක්කම අපේ හිත්වලත් තියෙන අමුතුම සතුටක්. අද අපි ජීවිතයට ඉඩක් දෙන්න හිතුවා වෙනස් විදිහේ මාතෘකාවක් තෝරාගෙන ඔබ වෙනුවෙන්. ඒ තමයි දැන් අලුත් අවුරුද්දට මේ තව දවස් දෙක තුනක් තියෙන මොහොතක අපි ඊළඟ සැලසුම හදන්නේ. අලුත් අවුරුද්දට අපි ගමන් බිමන් යන්නේ කොහොමද? නෑදෑයෝ බලන්න, හිතමිත්‍රාදීන් බලන්න යන්නේ කොහොමද? ඉතින් මේකත් එක්ක අපිට තියෙන්නේ බොහොම අඩු කාලයක්, විශේෂයෙන්ම අපේ නිවාඩු සමය. දරුවන්ට නම් ඉතින් මේ දවස් ටිකේ නිවාඩුව තියෙනවා, පාසල් නිවාඩුව නිසා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම විවිධ වෘත්තීන්වල නියැලෙන කාට වුණත්, ඒ කියන්නේ සමහරලාට මවට පියාට මේ දෙන්නටම ටිකක් අමාරු දවස් කිහිපයක් ගෙවෙන්නේ සිය යුතුකම් ඉෂ්ට කරන්න. මේ ගමන් බිමන් දාගන්නකොට, එහෙම නැත්නම් තමන්ගේ පවුලේ එකමුතුව තහවුරු කරගන්නකොට අපි කොහොමද එකතු වෙන්න ඕනේ? හැම වෙලාවෙම කියන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන් අවුරුද්ද කියලා. එහෙමනම් මේ වෙනස් වෙච්ච අවුරුද්ද අපි අතීතයේ තිබුණු ඒ අසිරියත් එක්ක අරගෙන යන්නේ කොහොමද? මේ ගැන තමයි අපි අද දවසේදී කතා කරන්නට හිතුවේ. ආරාධනා කළා අද මේ ගැන කතා කරන්නට ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට, අයබොන්න පුතුමාට. ඉතින් වෙනදට නම් අපි දේශපාලන සංවාදවලදී එතුමා මුණ ගැහෙනවා. හැබැයි අද වෙනස් මාතෘකාවක්, වෙනස් විදිහේ තේමාවක් එක කතා කරන්නේ. කොහොමද අපිට අපේ ගෙදර මේ අවුරුදු අසිරියත් එක්ක මේ යුතුකම් ටික ඉෂ්ට කරගෙන මේ දින කිහිපය ගෙවා ගන්නේ? දේශපාලනයෙන් තොරව මේ මාතෘකාව බොහොම මනුස්සකම ගැන, අපේකම ගැන කතා කරන මාතෘකාවක්. ඒ නිසා මම හිතනවා මේක කාටත් එක වගේම මේ ආස්වාදයක් ලබන්න පුළුවන් දෙයක් වෙයි කියලා. විශේෂයෙන්ම හෙළ රජ දවසේ ඉඳලා අපේ රටේ මුළු ලෝකයටම පෙන්වපු අනන්‍යතාවයේ විදහාපාන ප්‍රධානතම මංගල්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සිංහල දෙමළ හින්දු අලුත් අවුරුද්ද, අනිත් එක තමයි අපේ වෙසක් උත්සවය. එතකොට මේ අවුරුද්ද කියන එක බොහොම අපේ පරිසරයත් එක්ක, ස්වභාවධර්මයත් එක්ක මිනිස්සු බද්ධ වෙලා මේ සමරනු ලබන උත්සවයක්. විශේෂයෙන්ම අපේ ග්‍රහචක්‍රයේ වෙනස් වීම, ඒක රටකට දේශයකට බලපාන පාරිසරික සාධකවලට බලපාන ප්‍රධාන කාරණයක්. දේව පිළිබඳව අතීතයේ පටන් අධ්‍යයනය කරපු ඒ විශේෂඥ අදහස් එක්ක සිංහල අවුරුදු නැකත් කියලා ක්‍රමයක් ඒ විශේෂඥයන් විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කාලය තමයි මේකට සුවිශේෂ වශයෙන් මිනිස්සු එදා ඉඳලා අතීතය ඉඳලා තෝරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන අපේ මේ අපේ රටේ මානවයාගේ ඒ විකාශය සිද්ධ වෙන්නේ කෘෂිකර්මයත් සත්ව පාලනයත් කියන ඒ ආර්ථිකමය පදනම මත. එතකොට මේ අප්‍රිල් මාසේ බක් මාසේ කියලා ගත්තම ඉතාමත්ම ශාස්ත්‍රීයත්වයේ අගතැන්පත් වෙච්ච මාසේ. මොකද ඒ කාලේ අපි දන්නවා අපේ ගංගොල රුහුණු ඈත පිටිසරේ ගිරුවාපත්වේ ගංගොල මිනිස්සු බොහෝ වෙලාවට කුඹුරු වැඩ කරන්නේ යලමහ කියන කන්න දෙකට. එතකොට මේ පෙබරවාරි මාසෙ වෙනකොට ඒ කන්නේ අවසාන වෙලා මාර්තු විතර වෙනකොට හුඟක් කිවල් වලට මේ වී අස්වැන්න ගොඩ ගහගත්ත මාසෙ. ඒ කියන්නේ අවුරුද්දක් තිස්සේ ආහාරයට ගැනීමට ප්‍රමාණවත් වී ගබඩා කර ගැනීම ගුවියන්ගේ ඒ සම්ප්‍රදාය. ඒ කාලයක් තිස්සේ දීර්ඝව මහන්සි වෙලා දුක් විඳලා ඒ සම්පත් ටික මුළු දරුපවුලක් නඩත්තු කරගන්න එකට එකතු කරගත්තට පස්සේ මේ අවුරුදු මාසය ඉතාමත්ම සමගියෙන්, සමාදානයෙන්, විවේකීව සහ විනෝදයෙන් ගත කරන මාසයක් බවට පත් වෙනවා. ඉතින් අවුරුදු දින කීපය ඉතාමත්ම සුවිශේෂයි. ඒතෙන්දි තමයි අර අපේ කම, ගමේ කම, මේ සියලු දේ ඉස්මතු වෙලා එන්නේ. දැන් වසන්ති දන්නවා, දැන් අදනම් ලෝකේ වෙනස් වෙලා තමයි. දැන් අපි පොඩි කාලේ කිව්වේ ගමේ මිනිස්සු ගමට අවුරුදු වෙනවා කියලා. ගෙදරට නෙවෙයි අවුරුද්ද එන්නේ, ගමට අවුරුදු වෙන්නේ. හේතුව මුළු ගම එකට එකතු වෙලා එක සමරනවා.
අනිත් පැත්තන ගත්තම ඒක වෙනත් අවස්ථාවක් ගත්ත දැන් අපි කියනන අපි මළගෙදර යනවා කියලා. ඒ වචන අපිට හරි අමුතුයි. අපි පොඩි කාල අපේ දෙමාපියෝ කවදාවත් මේ මළ ගෙදර යනවා කියන වචනේ පාවිච්චි කරලා නැහැ. අපි මළගං යනවා. මොකද ඒ ගමේ මරණයක් වුණාම මුළු ගමේම මිනිස්සුන්ට වෙච්ච මරණයක්නේ. ඒක මළ ගමක්. ඒ කියන්නේ වේදනාවත් ඔක්කොමලා බෙදා ගන්නවා. ඔක්කොම බෙදා ගන්නවා. ඒකෙන් පෙන්නන්නේ සතුට සිංහල අවුරුද්ද වගේ අවස්ථාවලදී සතුට බෙදා ගන්නවා. දුකක් ඇති වෙනකොට මරණයක් එනකොට ඒකේ දුක වේදනාවත් සමසමව බෙදා ගන්න ගමේ මිනිසුන්ගේ පුදුම එකමුතුවක් කැපවීමක් තිබුණා. ඉතින් ඒ සංස්කෘතිය දැන් ඉදිරියට ගෙන යාම පිළිබඳව ලොකු අභියෝගයක් තියෙන වෙලාවක දෙරණ නාලිකාවෙන් විප්ලවද ජනතාව දැනුවත් කරන්න කටයුතු කිරීම අපි අගය කරනවා. හොඳයි. දැන් අපි ඔය එදා ඒ දැන් ඔය විදිහට කතා කරනකොට ඔබතුමා මම ආපහු මගේ ගමට යනවා. ඒ ගමේ අපි ජීවත් වෙච්ච හැටි අම්මා තාත්තා ඥාතියෝ සහෝදර සහෝදරියෝ මුළු ගමම එක ජීවත් වෙච්ච හැටි. හැබැයි දැන් ඔතන අපි අද නැහැ කියලා අපි හැමදාම හිටියොත් මේකට උත්තරයක් ලැබෙයිද? අපේ දරුවන්ට අපි ඒ ගෙවපු මේ ඒ සුඳුරු අවුරුද්ද එහෙම නැත්නම් ප්‍රීතිදායක අවුරුද්ද මේක ප්‍රීතියක්නේ. ඔව්. ඉතින් මේක අපිට ගෙවා ගන්න බැරි වෙයිනේ. අපි දැන් මෙහෙම හිතුවොත් අපිට බැරිද මේක වෙනස් කරන්න? නෑ, ඇත්තටම මේක වෙනස් කිරීම නෙවෙයි, අපි කළ යුත්තේ මේක ආරක්ෂා කර ගැනීම. තවදුරටත් ඔය බොහෝ ගම්මාන වලින් මේවායේ තියෙන යාවේනික ගති ලක්ෂණ ඈත් වෙලා ගියත් හරි ඒව ආරක්ෂා කරගත් ගන් තාම තියෙනවා. ඉතින් ඒ පරම්පරාවල උදවිය තමන්ගේ ඊළඟ දරු පරම්පරාවට මේක පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක හුරු කරන්න නම් ඒ තමන් ආදර්ශමත් විදියට ඒ සැමරුම ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න ඕනේ. ඉතින් ඒකෙදි අද වෙලා තියෙන්නේ සමාජයේ හැම දෙයක්ම සල්ලිවලට මනින යුගයක, ඒ වගේම මත්ද්‍රව්‍ය මත්කුඩු වගේ දේවල් වලින් සමාජයේ මහා භයානක විදියට විකෘති තත්ත්වයකට පත් වෙලා තියෙන අවධියක මේක රැකගැනීමේ අභියෝගය තමයි අපිට තියෙන්නේ. දැන් අපි දන්නවා අපි කුඩා කාලේ අපේ ගෙවල් වල අවුරුදු සමරන්නේ කවදාවත් මස් මාළු ගේන්නේ නැහැ ගෙදරට, මත්ද්‍රව්‍ය ගේන්නේ නැහැ. එතකොට ඉතාමත්ම විශේෂයෙන්ම මේ අපේ ආවේනික ඒ ප්‍රදේශවලට වෙනස් වෙන්න පුළුවන්. දැන් සන්තිලග්ගක් ගම පළාත්වල ඇති සමහරලාට අපේ ගම්වලට වැඩිය වෙනත් රස කැවිලි වර්ග කැවුම් මේ මුංගුලි කියන ඒවා රුහුණේ බොහොම ප්‍රසිද්ධයි. මුං කැවුම් ඒ වගේ නොයෙකුත් දේවල් ආස්මි වගේ දේවල් හදලා අර ගමේ ඉන්න සියලුම ජනතාවට සංග්‍රහ කිරීමට මිනිසුන්ගේ තියෙන පුදුම කැමැත්තක්. හොඳයි. දැන් මේ අර මම වෙනස් කරනවා කියලා කිව්වේ මම හිතන්නේ මම මගේ අරමුණ තියෙන්නේ අපි අතීතයට යන්න ඕනේ කියන එක. මොකද දැන් මේ තියෙන රටාවයි අපි වෙනස් කරන්න ඕනේ. අපි කොහොමද මේක අපි අතීතේ දැන් හැමදාම අපි කියන්නේ අපිට කාලේ නැහැ, අපිට දවස් දෙක තුනයි නිවාඩුව තියෙන්නේ, ওই දවස් දෙක තුන තමයි ඔක්කොම කරන්න ඕනේ, මට අම්මා තාත්තා බලන්න යන්නත් ඕනේ, එහෙම නැත්නම් අනිත් පාර්ශවයේ අම්මා තාත්තා බලන්න යන්න ඕනේ, යුතුයකන්ට කිෂ්ට කරන්න. දැන් මේක මට හිතෙන්නේ අවසානයේ වෙන්නේ මේක සතුටින් ගෙවීමක් නෙමෙයි. මිනිස්සු කාර්යබහුල වෙලා අවසානයේ මේ කාලය කාදමීමක් වෙන්නේ. අපි මහමගට බැස්සත් එතන කාලය, ඊළඟට ගෙදරකට ගියත් අපේ අර වෙනදට තිබ්බ පරිසරයක් අපට නැහැ ගෙවල් වල. දැන් මෙන්න මේක අපේ දරුවන්ට දැනෙන විදිහට දෙමව්පියෝ මොන විදිහටද මං හිතනවා දැන් අද ඉඳලවත් අපිට හිතන්න පුළුවන් තව දවස් දෙක තුනක් තියෙනනේ අවුරුද්දට. දැන් ඒක තමයි මම අර මුලදිම කිව්වේ. මොකද සෑම දෙයක්ම මේ වර්තමානයේ මිනිස්සු රුපියල් සතවලින් මනින යුගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ ආකල්පයක් මිනිස්සු ළඟ තියෙනවා. දැන් ඇත්තටම මේ දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට යම් තෑගි භෝගයක් දීම ඒක මේ මහා ලොකු වටිනාකමක් ඇති එකක් දීමක් නෙවෙයි ඒක බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද මිනිස්සු එහෙම ආකල්පයක් හදන් තියෙනවා. ඒක බොහොම සුළු දෙයක් වෙන්න පුළුවන්. වටිනාකමේ මුදල් වටිනාකමෙන් ගත්තොත් අඩු දෙයක්. හැබැයි එතන නෙවෙයි වැදගත්කම තියෙන්නේ, සංකේතය. ඔය හැම තෑගි භෝග දීමකටම වැඩිය එදා ගැමියා අගේ කරුවේ අර මුලත් අතක් තියලා වඳින එක. පැමිණීම බලන්නේ නේ අම්මා තාත්තා බලන්නේ නේ. මොකද අපි පොඩි කාලේ අපි ගෙවල් 100කට 200කට යනවා. හැබැයි ඔය හැම ගෙදරකින්ම අපිට කන්න බෑනේ. ගිහිල්ලා නිකන් වතුර පොඩ්ඩ පුකුරක් බීලා ආපුවාම මිනිස්සු දන්නවා. වචනයක් කතා කරලා ආපුවාම නැන්දි මාමි කියලා. මොකද ගමේ හැමෝටම අපිට කිසිම නෑකමක් උවමනා නෑනේ. ගමේ වැඩිහිටියන්ට ගැමියෝ කතා කරන ක්‍රමයක් තියෙනවා.
කිසිම නැකමක් නැති වුණාට කුමක් හෝ නැකමක් කියලා අඩුම ගන්න මුකුත්ම නැකමක් තියෙනාට නැන්දි මාමේ මල්ලිය නංගිය කියලා කතා කරලා එනවා. ඒර එතන තමයි ඒ වටිනාකම තියෙන්නේ. ඉතින් අපි මේක ඔබ කියපු විදිහට කොහොමද මේක නැවත සකස් කරගන්නේ? අත්‍තරම මේක නැවත සකස් කරගන්න එක හරි පහසුයි. නැවත සකස් කරගන්නවා කියන්නේ අපි අර තිබුණු ක්‍රමයට අනුගත වීමනේ. මේ අර විකෘති වෙච්ච සමාජයෙන් එළියට ගිහිල්ලා ඒ මානසික සුවයත් එක්ක අනිත් එක ගමේ ඉන්න කුඩාම දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේවට සම්බන්ධ වෙනවනේ. මේ ක්‍රියාදාමය තුල ඉන්නවා. ඒකේ වයස් ભેදයක් නැහැ, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. එතකොට දැන් ඔය අපේ ගම්වල මේ සිංහල අවුරුදු උත්සව තියෙනවා. ඒවත් ඒ හැමෝටම මොනවා හරි තියෙනවනේ, මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවනේ. ආච්චිටයි අම්මට 100ට මේ අඩු ගානේ ඔය පොල්ලත් වීීමේ තරඟයක් තියෙනවා. පොල් ගාන තරඟයක් තියෙනවා. තරුණ ළමයින්ට මිනිස් කෑමේ තරඟයක් තියෙනවා. තරුණයන්ට කඹ ඇඳින්න කොට්ට පොර ගහගන්න දෙනවා. ඉතින් අර හැමෝටම මේ යම්කිසි රෝල් එකක් තියෙනවා එතන මේ ප්ලේ කරන්න. ඒ කියන්නේ නිරත වෙන්න. ඉතින් ඒක මානසික සුවයකින් යුතුව ඒක බරක් විදියට අරගෙන මේක තෑගි දෙන්න බොහොම වියදම් කරන්න වෙන දෙයක් කියලා බරක් විදියට කර මම ඒ සැමරීම ඇති වැඩක් නැහැ. අර ගම්වල මිනිසුන්ගේ සාමාන්‍ය පෘථජ්ජන මිනිස්සුනේ නිරන්තරයෙන් හිතමනාපකම් ඇති වෙනවා. යම් යම් තමන්ගෙන් අඩුලුහුඩුකම් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදියට ගමක සමහර වෙලාවට කෙනෙක් මරණයේ ගෙදරට ආවේ නැත්නම් ඔන්න හිතේ තියෙනවා මේ මිනිස්සයා මගේ අහවල් මරණයට ආවේ නැහැ කියලා. ඒ වගේම ගමේ මගුල් ගැක් තිබුණම සමහරලාට ඔක්කොටම ගියා ගන්න බෑ මිනිසුන්ට. පුළුවන් කට්ටිය ඉන්න අනිත් මිනිස්සු කියනවා මේ මිනිස්සුන්ගේ ගෙදර මගුල මට කිව්වේ නැහැ. ඒ වගේ යම් යම් දේවල් වලදී මිනිසුන්ගේ නොයෙකුත් හිතමනාපකම් ඇති වෙනවා. එතකොට ඒව ඔක්කොම අර අවුරුද්ද දවසේදී දුරු වෙනවා. අලුත් අවුරුද්ද පටන් ගන්නකොට වාද ભેද සියල්ල අමතක වෙනවා. ඒකම සෝබා ධර්මයට කරන ගරු කිරිල්ල. මොකද මේ පෘථිවියේ පැවැත්ම වගේම මානවයාගේ සත්වයාගේ පැවැත්ම තියෙන්නේ ඉරත් එක්කයි වතුර එක්කයිනේ බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුදු චාරිත්‍රවල ඔය නැකත්වලදී තියෙන තවත් එක ක්‍රමයක් තමයි දැන් හිරුගේ ගමන් මගට එන ඒ නැකත ආශ්‍රය කරගෙන ගෙවල් වල ඉන්න මව්වරු මොකද අවුරුද්දක් තිස්සේ ලිඳෙන් ගන්න වතුර ඒ ලිඳට පව ගරු කරනවා. ගිහිල්ලා ඒ නැකත් වෙලාවට ඒ ලිඳට ගරු කරලා ලිඳට යම් කිසි පුද සත්කාරයක් කරලා ඒ කියන්නේ වතුරට වතුර කලයක් අරගෙන එනවා. ඒ ගෞරව කිරීමක්. ඒ ගෞරව කිරීමක්. මොකද අවුරුද්දක් තිස්සේ ඒ ජලය නැත්තම් මිනිසුන්ට පවතින්න බෑනේ. ඉතින් අපි එක පැත්තකින් බලපුවාම සමහර වෙයි මති මතාන්තර මොන වුණත් අපිට නොපෙන දෙවි කෙනෙකුට වැඩි අපිව ජීවත් කරන හිරටයි වතුර වලටයි වැඳීමේ කිසි වෙනසක් නැහැ. සමහරු හිතනවා ආදි ප්‍රාථමික යුගයේ ගල් යුගයේ මූඩ මිනිස්සු මේ ඉරට වැඳා වතුරට වැඳා වලාකුළු වලට වැඳා. ඉතින් ඒක කිසි වරදක් නැහැ. මම නම් කියන්නේ ඒක දෙවියන්ට වඳිනවා හා සමානව හිරුට ඒ දියට සෝබා ධර්මයට අපිට කන්න දෙන ගහකොළ පළතුරු වලට ඒ වඳින එක ඒක ඇවිල්ලා ඒ වඳිනවා කියන්නේ ගරු කරන එකනේ. ඒක කිසි වරදක් නැහැ. ඉතින් සෝබා ධර්මයත් එක්ක ජීවත් වීම සඳහා අවශ්‍ය මානසික සුවේ විවේකය ඒ වගේම සමගිය පෙන්නුම් කරන ඉතාමත්ම උසස් චාරිත්‍ර විධි ක්‍රමයක් තමයි අපේ මේ සිංහල අවුරුදු ක්‍රමය තුල ඒ වගේම Hindu සමාජය තුලත් ඒකේ විදිහට තියෙනවා. දැන් අද කාලේ දියුණු යුගයේ දැන් සමහර ගම්මානවල ඉන්න සියලු දෙනාම සිංහල බෞද්ධය නෙවෙයි වෙන තාගම් වල අය ඉන්නවා. අද කාලේ ඒ උදවියත් බොහෝ ගම්වල එකට එකතු වෙනවා. සිංහල අවුරුද්ද සමරන් එකතු වෙනවා. හොඳයි, අපි අපේ උතුර නැගෙනහිර පැත්තටත් යමු. මොකද අපි කතා කරන්නට ඕනේ අපේ මේ ලංකාවේම සහෝදර ප්‍රජාව ගැන. අපි තවතරතුරු කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, අපි ජීවිතයට ඉඩක් දෙන්න අද දවසේදී කතා කරමින් සිටි අපෙන් ගිලිහිලා ගිය මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රට ඒ වගේම සාර ධර්ම මේ සියල්ල අපි අද දවසට කොහොමද අනාගතය පිළිබඳව හිතමින් අපේ මනසේ ඇඳගන්නේ කියන අපේ චිත්‍රණය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා කරමින් සිටියේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සමගින්. අපි යන් උතුරු නැගෙනහිර පැත්තට ඉන්නෙත් අපේම ජනතාව. ඇත්තටම මේ සමහර බොහෝ මේ සිරිත් විරිත් ඇවිල්ලා තියෙන්නේ ඔය දකුණු ඉන්දියානු
ඒ නැකත් ශාස්ත්‍ර යනාදී පදනංකරග නැවිල තියෙන මං විශ්වාස කරන්නේ සිංහල ජනතාවටත් කලින් ඉඳලා හින්දු ජනතාව මේ ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා. අද ඒවයි යම්කිසි වෙනස්කම් සිද්ධ වුණාට නමුත් මට සතුටක් තියෙනවා ඒ අතීතයේ පටන් තිබුණු ඒ ආකෘතියම සිංහල අවුරුදු සැමරීම ආරක්ෂා කරගෙන අවිල්ල තිබෙන්නේ සිංහල බෞද්ධ සමාජයේ. දැන් අපේ ගෙවල්වල අපි පොඩි කාලේ ඒ අම්මල තාත්තලා ඒ ආරක්ෂා කරගත් උරුම මේ අපි ලෝක උරුම ගැන ජාතික උරුම ගැන කතා කරන්න කලින් අපේ පවුලේ උරුමයක් තියෙනවනේ. දැන් ඒ නැකත් එනකොට නොනගත කාලේ එනකොට ඒ වෙලාවෙන් පස්සේ අපි ගින්දරපත්තු කරන්නේ නැහැ ලිපේ. කිසි දෙයක් කෑම ජාතියක් කන්නේ නැහැ. ඒ නැකත එනකම්ම දෙමව්පිය අපිට කවනකම්ම අපි ඒ නැකත් වෙලාවට අපි බලාගෙන ඉන්නවා. ඒක පුදුම ආස්වාදයක්. අපි පුළුවන් තරම් අපේ දරුවන්ට 100%ක්ම මේ ක්‍රමවේද අපි පුරුදු කරගෙන යනවා. ඉතින් ඒක සමාජයේ හැමතැනම දකින්න මේ නොලැබීම ගැන පිළිබඳව තමයි අපිට දැන් වසන්ති කිව්වේ මේ ඒ පිළිබඳව අපිට වේදනාවක් තියෙන්නේ. ඇත්තටම මේ වගේ මුළු රටේම ජනතාව එකම වේලාවකට ලිපගිනි මොනවලා එකම වේලාවකට කෑම ආහාර වේල ගැනීම ආරම්භ කරලා එකම වේලාවට දෙමව්පියන්ට බුලත් උරුල්ලක් දීලා වැඳලා ඒ ගරු සත්කාර කිරීම ලෝකෙ මොන රටේද වෙන්නේ? මේක ගැන කියනකොට ඉතිහාසයේ අපිට 1800 ඔය 50 ගණන් 40 ගණන් වෙනකොට අපේ රටේ වෙසක් උත්සවය සැමරීම පවා තහනම් කරලා තියෙන බ්‍රිතාන්‍ය පාලන යුගයේදී මේ ඉතිහාසය පුරාවිද්‍යා පිළිබඳ ප්‍රාමාණික දැනීමක් තිබි ආසියාවට විශේෂඥ තමයි ආනන්ද කුමාරස්වාමි. එතුම වරක් එංගලන්තයට කියලා තියෙනවා ඔබලා ශ්‍රී ලංකාවේ මොනව විනාශ කරත් කමන්නේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය එහෙමනම් විනාශ කරන්න එපා. ඒ වගේ ආදර්ශමත් සංස්කෘතියක් නැති වුණොත් එම ලෝකේ අපිට කවදාවත් කොතනකදීවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ඔතන තියෙන්නේ කියලා. ඉතින් ඒ විද්වතුන් පවා බෞද්ධ සිංහල බෞද්ධ නොවන විද්වතුන් පවා ඒ අගේ කරපු දේ අපේ අයට අගේද කියන ප්‍රශ්නේ තමයි අපිට දැන් අහන්න වෙලා තියෙන්නේ. ඔබතුමා මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඒ ආකාරයෙන් අකුරටම ඉෂ්ට කරනවද? හැම අවුරුද්දෙම මම මේ සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මොකද මගේ අම්මයි තාත්තයි දීපු දායාදයක් විදිහටනේ මට ඒක දැනෙන්නේ. මම එහෙම නොකරොත් මට හිතෙනවා මං මගේ අම්මටයි තාත්තටයි අගෞරව කිරීමක් කියලා. ඒක නිසා අපේ ගෙදරත් ඒ ආකාරයටම අපේ දරුවන්ට ලිපගිනි නිවීම, ලිපිගිනි මෙලවීම, ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම, ළමයෙකුට කීයක් හරි අතට දීලා ඒ කියන්නේ සංකේතවත් ඒ සියලු කටයුතු ඒ ආකාරයටම සිද්ධ කරනවා. ඒ වගේ හිස තෙල් ගෑම, හැබැයි රැකියාවට පිටත් වීම වගේ ඒවා නම් අපිට ටිකක් කරගන්න අමාරුයි. නමුත් අනිත් කටයුතු සියල්ල අපි කරනවා. හොඳයි, ඒ නිසාම තමයි අපි මේ වැඩසටහනට ඔබතුමාව කැඳවාගෙන ආවේ. මොකද පළවෙනියටම අපි අපේ ජනතාවට යම් පණිවිඩයක් දෙන්න තමන්ගේ ක්‍රියාපිළිවෙතත් යම් ආකාරයකට බලපානවා. ඉතින් ඒ නිසා අපි හොඳින්ම දන්නවා ඔබතුමා කොයි විදිහටද පෞල් ජීවිතය තුළ ඒ කටයුතු සිදු කරන්න කියලා. ඉතින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රත් ඒ ආකාරයෙන්ම ඔබතුමා පිළිපැදීමම මම හිතනවා රටේ අපේ ජනතාවට හොඳ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබතුමාගේ වටිනා කාලය අපේ ජීවිතයට ඉඩක් වැඩසටහන වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව අපි මේ සියල්ල කරන්නේ ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතේ සතුටින් ගත කරන්නත් ඕන. අනිවාර්යෙන්ම සතුටි පරමන් දනන් වෙන්න ඕන. එතකොට තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන්න ඉඩක් දෙනකොට අපි සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ. එහෙනම් මේ ළඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි අද දවසේ සමුදෙනවා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එතුමාගේ කාලය අපිට වැය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබතුමාටත් අලුත් අවුරුද්ද ජය වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට, ඒ වගේම ලෝකෙ සෑම තැනකම සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාවට ඉතාමත්ම වාසනාවන්ත නිරෝගීවත් නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙරණේ මට කරපු ආරාධනා පිළිබඳව මගේ ස්තුතියත් ප්‍රකාශ කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ අපි ජීවිත රටක් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.